බහෝ දවල් ව ෙනස්ස කරනවා කොළම්ඹට මංගේවා අම්මළංගටේනවා අනුවදඉදලා මං පුංචිකාලේ මජී තාත්තා කියනල්ලූ ම නින්දිෙකුම් බගාත්ති කියලා මම සිනමාවට අලුත්තුනාට මගේ අම්ම නිසා සිනමාව බොහෝදිනා මංගෙන ජනගෙන හිටියා දක්මනනි අන්ට දැකල ක්සල්ලාම කිවේ අන තරතා ලා මෙවනම් ෆිල්ම් සොට දන්දිි පක්කිවලල්පු හැබැ මට ගමින අඇත්තිෙක්. ග පහන්ඩ තියවායි කියලා දනිච් පලුලි දවසේ මට ඒදා කලින් දසරෑයි නිඳ කියන ේශ්පාදකතුමා පුදුම වද අත් දෙන්නේ අවසෂි ටිකිිමද එන්නග නාතටක්ක්‍යයන් දරමරකි. සිනමා වෙපාකිනතනට තාපොරස්ථත් තිබුණ අධ්‍යාපනය ලබන්නේ අපි දස්සාවක්ක රන්තමද රංගපාන්නත් අධ්‍යාපනයක් කවශය මනුසාතමයක් අපි ලැබිනි ොෝන් පි නකටන. සිම දවසක මගේ ගෙද උදගටින්නක නිකුජුවවත් හිතද දෙවොත් මදෑයයා නිදාගන්ඩිසලකින් සසාධ කියලානවා. ම කැමතිි හැමදවල්ම මට ලැබේ නැතිකොට ඒක දිගින්දිිකට මත් වූුණොත්? ඇතකොට ජීවිතය තෘප්තිමත්වවෙන්නේ නැහ. හගයි මම හදආසයි මානසික නිදහස්ට. ම ජීවිතච්ච ඇතර ඉතනක නෙක් නෙේ. ඩිෝස්සෙන්නහ මැරද්හක එහෙම ිවෝස්ෙන්න්ඩ මැදික දන්නන්නේ නෑ. නංකිරලලා හැ මංගත්දේවලදයා දැන් ජීවිත බල බෝම බෙච් ම හැබ අවසා නද අදක්වාම මං හිතවා ජීවිතේ බොහෝදේවලා ඇතරයනකොටත් මේ දංචුතු මිනිසුන්ට මතක කියලා. මමතුූ බහමුවන්නේ කොළඹ කිංසි පාරේ තියෙන ඉතා දැකුම් කළු බුටි කෝටලයකින්ද. මේ හෝටලය හරි වලස්සනයි. ලසට වැද හොඳ රාණික වනාාකමක්තියෙන හොටලය. යාපනය සංස්කෘතියට බොහොම ලඟ නෑකම් කියෙන් හෝටල නම මනියම්ති. ඒ හෝටලේ ඉදම් අද අපි කාර්තෙක්කද මේ කතා කරන්න සූදානම් වන්නේ. මගේ මතකයේ නිවැරදිනම් එක්දදාශ නවසේ හැත්තෑයටට හෝ ඒ වසර එක්දාස් නවසේ හැත්තෑයි නොව විය යුතුයි. මගේ පවුලි හිතවත එක්කටේ මගේ අඒයගේ යාලුවේ තිෙලක් පුෂ්ප කුමාර කියලා. ඔහු අපිට ආරාධනා කරා රීගල් සිනමහලේ තියෙන චිත්‍රපටියක මුහුරත් තුළෙල්ලකට සහභාගි වෙන්න කියලා. මම ඉස්කෝල යන පොඩි ලවේ. ඒ මුහුරත් තුළල්ලට සහභාගන්න මයි අම්මයි අයියලයි උක්කොමල ගියා. මේ චිත්‍රපටියේ එදා සිංහල සිනමාවට අල්ලුතින්ම නවක නිලියක් හඳුන්ල දුන්නා. ඇය පැමිණිල හිටිය කහම කහපාට සාරියක් ඇඳගෙන. කහම කහපාට අද්දිික හැට්ටෙකුත් එක්ක හරිම ලස්සනයි. කෞද මේ. ඇය තමයි නදීකා ගුණසේකර. අදාපි කතා බහැදපත්ක එකතුවන්නේ ඒ නදීකා ගුණසේකර අපේ අසාහහාය රංගව දිනත් එක් යි බෝන් කල තාතත් හදරය ගො පිළිගන්න හටු හට්පිත් කැලුම් මේ කතා හට. නදික ගුණසේකර කියල කිව්වට එය නොවේ ඔබේ නම. ඔබේ සම්පූර්ණ නම් සම්පූර්ණ නම වාසකමත් එක්ක දන්න හරි මා ද දිසානායක විජේසූදයගේ සන්ධ්‍යයා. සන්ධය දර්ශනී ගුණසේකර කහොමද මේ නදීක ගුණසේ කරනුයි නම තිබ්බෙත් සිනාවට සම්බන්ධ කෙනෙක්. මකද අපේ මගේ අම්මා බොහොම ළඟ හිතවතියක් වෙලා හිතිය සන්ධයක් කුමාදී මද සන්ධ්‍යාන්ිකය ගෙද අපි නිතව යනවා පොඩි එතකොට ඉතින්ටැ මම සිනමාවට එනකොට මමපපුස උසස් වල විභාගයට ලැස්ති වෙනවා. එතකොට ඒකතිය දදි ස්කොලිග පර්මිෂණ හම්බෙන්නේ. ච පටක්කදන්න හැබැයි කොහු හාද මේ චිසපටියට මං අම්ම ලින්ම කතා කරන්නේ එම සංගදාර්ශක කියන හත්්‍යශකරත යටතේ නිෂ්පාධනය වෙන කාංචන චිසපටියට අම්ම පු මාස වන සංගයගම මේ ෆිල්ම්ි වැඩකන්න මමුග මම පුංචිකාලේ සග සංයග තාර්ත යිති ප්‍රවට ට හක තමයි අම තාතති ඉද තියන්නේ ොළ මට ුදු හත දක්ක්‍රත කාල අස්ස කාලක අම්මට අ හම්ෙන් සංගෑම නුවරදි හම්බෙනවා කළ අයගේ කන්න අම සිදුි කලන් සුදයගේ ශොප්ි එකේෙදී ඒ ළඟදී. ඇතකොට කියලා තියෙනවා ඉස්ස දිහිටපේ පොඩි දෙන්නයි එකෙන මමයි නංගී ැ ලොකු ඇතිනේද ම ෆිල්ම්මහ කරනවා මට එදනගක්ිනෙ දෙන්න කිවලු ෆිල්ම්ම එකේ ප්‍රධන චාතිතියයට.ද ඇතටම ඉල්ලුවේ ලොකු එක්කනදත පොඩි එක් නදති කියෙන නෙවේ. තොට අම්ම කියල තියෙනවා නෑනෑ මම මේ අන්නෙත් ලොකු එකක්නන්න මහමයක එයව බලන්ඩයන්නේ ඒමංක්නලබ ඒම තමයි කාශන චිත්‍රපට සම්බන්ධ වෙන්න්න අවස්ථාව ලැබුණේ දැන් මෙතන දීවේ මහමයා කියල කියවෙනකොට ඔබ පාසැල් කීපයකම අධ්‍යාපනය ලබල තිබෙන කාන්තාවත් දොලොස්පාගි කියන ඒ පාරේ උඩෙහෙන්තැන්න කියන ගමේ තිබුණා මහා විද්‍යල ඒකෙත් පුංචිකාලයක් පිහිටිය මාසායක් හැබේ මගේ මුල්ම ස්කෝලේ උදුකව්ඩ කියන ගමේ තිබිච්ච ඒක ම විද්‍යරන්නව නික ස්කෝල පොඩි ස්කෝලයක් ඒ තමයි මගේ මුල්ම ස්කෝලේ ඉටි මටතා අවම් මතකයි ප්‍රලෙන්න්සිිපල් ඇවිල්ල බන්ඩස්සර් කියලා. එතකොට තාත්ති එතන ඒ පෝස්ට විස්සකි පෝස් මාස්ට. ඉති මේස්කෝල තම ම හිසල්ලා ම ගේ ඉතින් මට අවුරු ුතු පහක්වෙන කටරම ඉස්කොල දනවා. ම පලවනි පන්තින්ර තුන්වැනි පන්තිරි තමයි දාන්නේ ප්‍රමෝශණ එකන දෙවනි පන්තියට හ දැනුවේ මංගේ තැන්නට තියෙන් ඇති මොකනවන් හමදාම පුරුද්ධකට උදේට හැමදාම මේ පැරා එකක් ලියේ නොවම යකදු ලස්සනවෙන් ඒ කවරුත්ලයන්න හබැ මල්ලියේල ගින් ඩිචර දෙනවා. ඉතින් ඒවාගේ මංතන්නේ එතන තමයි මගේ මුල් මිස්කෝලේ බ්ඩසාාවත්මට මතක්කරවා ඉතිං ඊට පස්සසිස් කොළ ගානකට යනවා. ඉට පස්සේ මම මහනුවද ම මහමාය බාලිකායකට එන්නේ ඉස්සල පිච්ිපදාානයකඉන්නවා. ඊට පස්ස ඔයි උඩෙහෙන් තැන්නෙ කියන තැන සේනාදි ලංකාද කින් ස්කොලිත් මසායකින්නවා බණ්ඩාදවල විශාකට යනවා විද්‍යාලට්ටික දෝසක්කයනවා ඔය වගේ අවසානයේදී මෙන්න මේ මහනුවරීන් තමමා අපෝසවසස් පළ විභහගයට පෙනේ හිටන්නේ මහමමායා විද්‍යාල. ගොමහර නුවර පලාත තියනෙ ස්කෝල සෑහන ප්‍රමාණයකට ඇය ගිහිල්ලා තියෙනවා. ඒම ගිහිල්ලා සස් පෙල ඉහලින්ම සමත්වෙනවා. සමත්වෙල ඔබ විශ්වවිද්‍යාලයට යනවා. විශ්විද්‍යාලයට ගිහිල්ලා ලංකාවේ විශ්වවිද්‍යාල උපදියයක් ලබාගත්ත සිනිනමානිිලියන් ගොන්න අතරට ඔබේක්තුව වෙනවා මංහිතන්නනෑ ගොඩක්කින්නවා කියල ඒකාල හැට රන්නම් වැි පිරික් ට නැ. බගැ බහෝද දෙ කතාතකරා උපාදියයක් තියාගෙන ඇයිම මේ සිනමාවට රඟපාර්නාවකල්. මහිතන මම සිනමාවතටය නකොට විශ්වද්‍යායට ඇැතුලෙන්නේ සහ පළමුවනි සම්මානය ලබාගන්න සහ විිත්‍රවිද්‍යාරය උපාදය ලබාගන්නෙත් එකම අවුදුුද්ද එකමවේදිකාාවක බන්ධානාක සාමාන්තුනෂ කල්ලාව. මට හිස්සල්ල අයිරංගෙන සේරසිංහ මහත්මියය එහෙම උපාදයක්තිබලා ඇය විවාහ වෙලා උපාය ලැබනට පස්සේ සිනමාවටනවා. ස සසස්පරට මාසතු නක්ති ද්දී විභාගි ලිය ලඟපානව පලනි චිචිපට ඉට පස්සේ මම භාගෙට ලියනවා විශ්වවි්‍යලයට ඇතුළ වෙනවා. දිකට මීට පස්සේ මංගතට ම අම්මට කිව් එක්ක ෆිල්ම්ිකක් කරන මන් අවතිනවා මටහිම සංගන ශිල්පනයක්ට වෙන්න ති භාසාාවක් කියලති බුන්හැ කවමදාවත් තිබුන්නේ අමනවාාවට සම්බන්දල හිට එෙම බලාපොතු තිබන්නේ ආසවනව හෞස් වයි් කෙනක් පෙළලා මයි හදාගෙන ඒඒ දක්ක මපුංචාමගේ මංපපුංචාම ගාවිදල ස්කොලයන හදිසුන්දරයේ ඒ ජීවිතය කියළ හිටනා හැයිතින් දයිවේ ොහෝදේවල් ව අස්ස කරනවා කොළම්ඹට මංගන්නවා අම්ම ලංගට එනවා නෝදීදලා ඊට පස්සිතන් දිටම කොළම් ඔබ දයිවේ බොහෝදේල් වෙනස් කරනවා කියලා කිවවා. ඒදේ වෙනස් වෙලා තියෙනවා ඒහින්දයි අපිට මේ වගේ චරිතතාංග රංගවේදිනයක් සිංහල සිනමාවට ලැබුණ. දැන් ඔබ කාචනා චිත්‍රපටෙන් සිනමාවට අවතන්න වනාත්. බොහෝ දෙනෙක් ඔබ ගැන කතා කරන්නට පටන්ගත්තේ චංචලරේකා චිත්‍රපටින් දංචෝටි ගැන ගාමිනිි ෆන්සේකා අපේ සිනමාහ සක්කවිති තමයි ඔබට රඟපාන්නට තිබුණේ. ඒ වෙනකොට නාමක අධ්‍යශකෝදු නාවක නවලිවියන් සමග. චි්‍රප්‍රදාශයක් කදරන අතදේ සේනු සමසිං්ඥන් වැනි අති විශිෂ්ට ඒ වෙනකොට තාමත්ම ජනප්තිය සහ මැදමාවතයේ චිත්‍රපැටු ගොඩක්කදන ප්‍රදන ල නිලියම් වෙන මල්නී ෆොන්සේක ගාමිනිිෆල්ස්ක වැනි තාමක් මැත්‍රියණයක්කාක දෙ මන වාානගුද. මේ ඔක්කුමමාතදේ. අයගේ ෆිල්මක හැදිනනාෝ චංචරදක තෝත ගන්නවා. ගක් කෙලාට සින වාවිද එදා රංග ශිපියනන් කශය චතපටයක් ැබිම පිළිබඳ ොම සතුටිට පත්ව නවා හැබැයි මට ගාමිනය අජත්ත රඟ පහ්ට තියනවායි කියලා දැනිච පලවලනි දවස සෙට්ටකට යන්න මට එ කලින්දසේදාය නිඳ කියන ඇත්තම ඒ මොකද මේ මං කොහොමද මේ ප්‍රතාපුවත් මේ රංගෙන ශිල්පිය එ ලඟ පන්න කියන සිතුවිල්ල තිබුණන මකද ස්කප්ක බලපහ මොලන ලගටම ඉන්න ම හද සතුටිය අය නැතිසිංස්ථේනන හැබැයි එහෙමවා නෑ හැම එක බැලෝත් මෙයා ඉන්නවාමයි කොයාී. ඔහු සම රඟපෑම කොයි වගේ අත්දැකීබත් මට හිතනවා මොන තදන් සුන්දරති කියලා හිතුනාා. මොන තදන් සැහල්ලුනනාධකර එක එකේ හේතුවකුත් තිබුණ. මම සිනමාවට අලුත් වනාට මගේ අම්ම නිසා සිනමාවේ බොහෝ දිනා මං ගැන ජනගෙන හිටිය. මට මතකයි අම්ම එක කාලයක් කියෙන දුක්මණයාන්ටට කියනවා. මාවත් දකින අහසින් පොලොවට චිත්‍රපටේ දර්ශන දූපගතකදන්නේ අදදිි නොවද හ අම ඉන්නො ඇතන ම අම්ම මාවත් එක්ෂ නොලෝකේෂණ එකට. ඉතිං දුක්මණයාන්ටි දැකල එක්සලාම කිවේ අනනි තලතා ඔලා මෙ එවනම් ෆිල්ම්සට දෙන්ලි පක්කීවලපු. ඉතිං ඒහෙම වෙච්චි කාලෙක දැන් ගිට පස්යනවන ඉතිං ඇතටම මුල් මුළල්ම චිත්‍රපට සිංහ බාහුවගේ චිත්‍රපට කද්දිී. සිනමා වෙපාකින තැනට තාපවරස්ථාති මුණ ඒ ඒ අතම දරග ශිල්පි නිසානි මටම මන්හත්ම හදද කියෙන ස්නාකාදටත් බොහොම ලෙන්ගතුවයි මුලිම මුුණගේ හින්නකින් ජ අයා කනග අය යොකොම හැබැයි දැම් මේ ගාමන ඇත්තික රඟපෑමිද සිද්ධ වෙන්නේ මොහු සමඟ කතා කරන්නේ මොනවාදමකද මම සෙට්ටකට ගිහාම කතා කරන්න මට දෙයක් නෑ ගොලගක් මං කොහොමදේ ගොලන් එෙක් එකට මේමතමැති විටග ඇටලු හැබැයි ඒසි අල්ල අභිවාගෙන අය පුදම විදයට ලෙන් ගතුන වගේම සේන ඇත හෙමයි. රඟපාණඩ මංහිතනවා දංගනය උගන්නන්ට බැහැ. ම මුලින්මද ඉගෙන ගත්තදේ. රඟපාන්්ඩ නිදහස්ස නිර්මාණ ශිල්පිනය ඒ දංග ශිල්පිනට ශිල්පිියට ලැබෙන් ඕන ඒ නිදාසතීපහම තමන්ට දැනෙනවා මට මම මේ දේ මෙහම කරන්න අකෙල් මංහිතනි චංචල දෙක තුළත් එහෙම තිබනා ඒ වගේමයි ගාමනය ඇත් එක්ක රඟපානකොට ඔහු පුදුම ඉවසීමකිමකද මට සින්දු පිච්ච දයිස්ක වන්නේ ගහම පුතුම අප්‍රාසථාවයක් තිබුණේ මට දිද ඇත්තෙම් නෑ කිසිම දෞසක සින්දුවලට ඒති ඇබයි ගාමනය බලාගෙන ඉන්නවා හැ තේක්ි කකක් සේනයි අයිවසීමෙන් ඉන්නවා ටේක් හයහතයනකන්. තිමේතම මගේ මුල්ම සින්නවා ගමන හැබේ අවසා නේද අද දක්වාම මං හිතනවා. ජීවිතයේ බොහෝඩේ වල ඇතරයා නොකොටත් මේ දංචුටු මිනිස්සන්ට මතක දය කියලා. දන්චුට ිනිස්සුට මතකතියන්නේ දංචුට ිති විච්ච හරතල්කම, හුරු ූටිකමට මනිස්සු හැමදා වාදරෙකර අදටත් මිනිසුන්ගේ හිත්ව මතක රැදෙන්නේඒ නිසාෙන් වන්නට ඕන. හැමැයි ඔන්න ඔය විදිීට සිනමාවට අවතියන්න වෙලා ඉන්දැද්දී. චිත්‍රපටිය රූප ගත කරද්දිත් තමුන්ගේ ඉහෙලියන් දෙදනෙක් එකතු වෙලා ගෝතමී පතිරාජ සහ මැනිි කුරුකුල සූරයකින මේ ඉහෙළියන් දෙනා එකතු වෙලා ඒ චිත්‍රපටියී රඟපානන්න ආපු නළුවක්ගේ කොන්ඩ කැපුවා කියලා අරංචයකුත් අපිට ලැබෙනවා ඇ මේ කතාව ස අපි ධනිතදේ ශූටි කරනවා ඇත්තටන්නේහරි දඟ වැඩ නිකල් ලතිීන්. උතින්ඒ ගේ කොන්ඩ හම කනත්වාගන මමයි ගෝතිමට වඩා මැනික් ඒවෙනොට කොළඹ සමාජත්ක වොෝ මේමේ මයි ගතම ඉතිංගමෙන් අපපුේ කැන නවදි මත් ඉතිංගම මේ වගේ තමයි ගෝත මිසඳ ලංකාවෙන්න්න හැබ අපිතුන් දෙනා ගත පුදුම බැඳීමට තිබුණ. ඒක ඇතරම ලංගන්න ශිල්පිනයක්න්ශය නවේ තිබි පුදම ලැංගතකම. අපි සට්ිකදක්නකට ඇැඳුක් නැත්තන් ඇන්ුම අනිත කරන්නට අඩියන්තින අනන් දෙෙන. න දැ ට ට මතක ට ස්ස තුන් න ගොඩක් ිම් නොක් යෝතු කර නොයි ඔයි වගේ ගොඩක් කියෙවවා ඉ අප දබි නො ට න් Studio මයි බින් තිබුණේ ස න තු වා දැන් වගේ තනය ම නෙවේ ද් කරන්නේ ලස් දලා සනට කො ට නවා ැපින් නෙ නෑ ෙක් කිව ඉ පක් නො ඉි පන්දමක් ඇල්ලා ඇැඟි කොන්්ඩටක පුච්චම කියලා කබන්න ගත දත්තිබොත්නෑ ඇත්තරම එ ඉන්දකි හිටය අයිතින්කාමක් නැෑ කියලා බොහම කීකදු පස්සේ කාලෙ කීකරුනක් වෙලා නෑ මම දක්කිනෑ හැම හයි මුල්කාලෙ සැත් බොහම කීකර අපිතුුන්ද ගැකත ලත් මේ ක්ටමිකක් දිග වැඩි කිය හම දැන්ති කපාගන්නනෑ පස මනිිකු ඉටි පඳවන් ගැන්නලා මිත්ුට පුච්ච පුහම ගාන්න ඒ වගේ ඔබ බොහම වානිජසිනමාවේ මතහිට්න චරිත රසක් නිරූපණය කරපු රංගවේදිනයක් නෙ දැන් වජිර ගත්තොත්තේ වගේම තනිතරුව චංජලරේකාමී වගේ චිත්‍රපටි රැසකඔබ චරිත නිරූපණය කලානික් බොහොම දැකුම් කළු සුරූපී යව්වන නිලියක්. නැගන්නට ලැබුණා එක වතාවකද ඉන් තැන් ඔය වගේ තරුණ නිලියන් සිනමාශේත්‍රයේ වැඩකරනකොට චිත්‍රපටි නිෂ්පාදකවරුන්ගෙන්න්නේ යම් සි බලපෑම් එල්ලවෙන්න අවස්ථාවන් තිබිලා තියනවා නොතිබුණා නොවේ මේ වගේ අවස්ථාවක සදගන තිලක මහත්මයක් චිත්‍රපට නි්පාදකවරයෙකුට හය පහරග්‍ය හුව කියලා රංචියක් තීරවන් හ පිතින්නම ඉතන්නේ පුද්තල ඔය කියන චීතට ඔය ඒෝක්කම ඔය යාගෙනමන්ද. ඉ මෙහෙමකත් තිබුණා එදාහ අපි වැඩ කරන්නකට තියනවා හැමවෙලයම හ හදි ලගටුකමත් තිබුුණ දැ මේ නලනි ලියෝ පිළිබඳ වුනත් නලුවනත් නිිලියෝ කවධරරි මොන හද කිවෝතේයායටකෑ ගහන ඔය වගේ්‍ය අවස්ථා තවත්්චිත්‍රපටොලත් වෙලා තියෙනවා යිති නේශ්පාදකතුමා පුදම වදයක් දෙන්නේ අවස ෂටිිීමදන්නගම අයෝදුන් අඩ පස්සේ. නතටකන්න වාම ඕෝක දැන් සන්නටු තිවෙන්න නැති බැවි නිෂ්පාදකට ගැහවා පත්ත කට ඉඩ කියලා ඇ පුඩමයි ඒකා ලිති ඒකොළන්ට තිස්්සාාසයක් තියෙනවා තමන්ගේ සහෝදද නිලියන්නයි ඒගොලන් මේගොලන් එක හද මේ ගොලන්ගේ බහට කීක අදයි කියන එක ැ මන්දන්නය දැන්ී තත්ත්වේ එගුලන්ට පේනවානි පිටින් තියෙනද අදවගේ නෙවයි ශූතික දන්න ගයාාම වෙලාකට කෞද්කන් ෆෝල්ක ගන්න බ බද තනන්සන්න ල දකි ච රාසයි රාසයි මට මතකයි බැද්කම කාලේ උදේ ලියට පහිනකොට තබන්තොට දෙස්ටවසක වට මාවන කෞදුුත් දන්න නමුත්මාන්‍යයක් වි්‍යායටටෝන ජයි ඔක්මේ ඔක්ුම හවසට අප එනකොටත් අදක් ගේමින්නවා එන වෙලාව දන්නවා. ඒ ගාමත් ඒ අනති විජායන ගින් අතිගල්ලනවා හොමකෑවා. අපි අතුට කහි අය ොස්් දාලා ක්කොම කරලා දිිනවලට නවන්නේ දයිනනෙකට එනකොට අරක කටි හෙමින්නවා ඒ බල තමයි ගොල යන්න ගෙවල්ලට. ච්ච රසයි එච් දහස ඉති ඔයි යා ඔය උචිත පටුල දුපගත කිරීම ඔයුතුත ෙවෙයි මාතරදී බට්ටි දුපගතක අවස්ථාවදී පවා යම්යන් සිදුවේ මොලදී අනිෙසන තමයි මතනසාටට හිමි කත්යනවා සමහදායි ඉන්න බොහෝ වෙලාට. ොහමනිශබ්දතාවන් මගේ කටයුත්ත කරගෙන පැත්තකට ලන්න මටතු සනත් හෙම කෙනෙකුත් නෙව. ගක්වලාටඒ වගේ ප්‍රස්න ඇත්වෙන තැන්ගුණල සනත් මගාදන්න කතා කරනවා ඒ වෙනුවෙන් කතා කරනවා ඔබ එක තැනකති කිව්වා ඔබට අවස්ථාවක් ලැබුණ කියලා බැද්දේගම චිත්‍රපට චරිතයක් නිරපණය කරන මහි තැන්නේ සිංහල සිනමාවෙන් නිලියකට ලැබිච්ෂ හොඳම අවස්ථාවක් තමයි මේ බැද්දේගම් වගේ. ශි්ට නිර්ණය රඟග පාන්නට ැබමු. බවැනි ඒ කාලෙ තරුණ නවක රංගවේදිනියකට හින්හමික චරිතය මේ චරිතය කතා කරන්න තිවුණ බොහොම අඩුයි. මුහුණේ ඉරියව්වලින් ඇස්වලින් තමයි වැඩි හරියක් බව ප්‍රකාශනය කරන්න තිබුණේ වානිච සිනවට පුෘදදුවෙල හිටි ඔබවාගේ නිල්ලයක්ක් ොහොමදම මේ දැවන් තපියෝග බාරගත්තේ. මට මුහිමයි දැම මුලින්ම කාංශනා හිට බස වජිද ඔය කියන අටම බිත්්‍යහත වගේ චිතටයහත් රඟගපානවා. ඩීවි නිහල් සිංහන්ට දක පණි සලම බැද්දගමකත නොව. ඇතරිම අම්මා තමයි මහිතන් මේකට මුල් වෙන්න අම්මමා වෙක්්‍ය යන ෆොටෝස් ෙකුත් අදගෙන ඩොක්. පීදිස්කවට එක්කනගිහින් අම්ම ඩොක්. පස්තිමාවිට ඩියස් කල දෙනව හම සිනමාවට ආවාම හමයි කියනවා. ඒ වෙනකොට ඩොක්. පීස් බැද්දේකමත් ඒවගේ ඔය විරාජ්‍යත් එය කරන්න බලාපපුදොත්තුෙන් හිටිය තක අම්මට කි්වා මේ චිත්‍රපට දෙකින් එකක මට අ වස්ථාවල්ලා බල දෙන්නන් කියලා. ඒ අනුව මට ලැබන්නේ මට බැද්දේගම බැද්දගම තමයි හම්බෙන්නේ. ඇත්තටම මට හිතෙනවා ජීවිතේ මට රංගනය පිළිබඳව අධ්‍යයනයක් ලැබනනං රගපාන්්ඩ එකතු වෙන අධ්‍යශක බොදුුන්ගේ තියෙන සුහධත්වය හා නිදහස. ිල්ිියකු කෝච ද කියනෙක මේ සලිදේ ලැබන්නේ ඇතරම මේ ඇත්තක සඟපානකුට ඊට පස්සවේ ඩිබි හ සිංහයන් සුමුතර පීදසානට ය ඔක්කොමලාම. ඉතින් බැද්දකම සඟපානඩ ගහි පල නිදසමර චුටින් කරන්ට සිද්ධ වෙන්නේ ඇද මුවත්තක මැදෙන්ට ඉඳලා උත්සගනෑවිල්ලා මාවදාලා මැදෙන්න සීනක මානයක් අයින්න ය ඔක්කමලාම සංවේී දර්ශනය සංධ දර්නය. ට ල හ ස ල්ල පිය පුර විදිියයට ෙස්ටව්කට ඇල්ලා ඉන්නකොට ඩොක්. පිීස් කාමටආාව. ඇවිල්ලා කිව්වා මේ ඉඳ ගත්තාත් ඇ ඉඳගැන කිව්වා අධ්‍යශෂක වදයක් කියනදේ නලවාට හො නිලියට තේදුම් ගඩ ශක්තියයක් තියෙනවන අධ්‍යක්ෂක අධ්‍යශක පොදයාට්ට කරන්න වෙන කිසි දෙයක් නෑැකවා. ඒකත අමංගේක ඇමදාවට හසුකදගන්න සහ තමන්න්නආශචදයට හසුදු වගන්න විතදයි. ඒ මංහිතන මංගේ දා හිතන ඒතම ට ලැ්ි ලොකුම් සම්මාන්නි කියලා මොකද මංම මට ඔහු කියනදේ තියරුන්ගෙන ඒ චතිතය තුට ජීවත්තෙන්ට හැකාව ඒ සින්න එක තුලින් ඔහු ඩැක්කාන මංහිතන ං හදසාථකයත්නයදි කියලා. ඒ වගේ ම ඒක මට කවදාව තමක වෙන්න ශටංදලා මට බ්ලෙක් මැන්ක මදා හැක කියේදේ. ඒිබක් ි බ්ලෙක් මහත්මයයා. වවෙලා දි එඇදයින් පස ශීටිංගද වෙනවා ය කියනවා ඊලගෙෙන් වෝ දස් ෆල්ම් කිව. එහමතමයි කියව ලඟටය විල්ලා තවද හදිවාට මේක සම්මානයක් කාම්බිෙනවා කියලා. එච්ච ද හිම මටොරු ෑන්නෙ ඉටග නිටිය ශටයක පැත්තකට කළ ලෝක කියලා ඉතින් ඉටපත් සිට ජනාධපති සම්මාන් වල ලේදී චත්‍රපටි වෙනෙන් සම්මාන දහයක් කම්බිෙනවා. ඒදාහය එක සම්මානයක් දක්ශතුම සහයිනිලියටත් නැමෙ ඕෝකකි වනාවක සපල වෙලා තීරවා. ආන්ටසමිත්‍රත් මංහිතාන්නේ ඒ අයත්තෙක අධ්‍යශ්‍යකවදුන් කියලා නෙමේ තිබුණු ඉටඩී බොම සමීප ලංගතිකන් තිබන ඒවගේම හිට ඉස්සල්ල ඊට පස්සෙ මං බොඩක් ඩොකමට්‍රිස් කලා තිබුණා මටහිතනව මුල්ම සිනමාගමනය තුළ මගේ හැරුම් ලක්ෂක් නො මේ චිසුපටිය න්කයක ර වශයෙන් සහ බැද්දගම ඒ වගෙන චායාවගේ චිත්‍රපටයකත් ඔබ අමතක නොවෙන චරිතයක් නිරපණය කළා චායතදන් සංවජු නඇතකුම් බද්ධගම හින්නේ හාමිටි වැඩියම් මංහිතනා චායාවල සෙල්ලි හදි අහිංසක ඔ චරිත දෙක එක වගේද චාතිේ අන්තර්ගතිය වෙන ස්ොභහ වෙනන් එක වගේ කැලෙ ඉන්න නික ඇත්තටම සෙල්ලිකං අද බැදි ගහනයක් වෙනවා හින්්යාාම ඉහෙමනේ ඒත් බහෝමැන කැලයයක්ත් එක්ක ජීවත්වන චාදතයක් වෙනවා. හැබැයි මේ සෙල්ලිගේ මනස සෙල්ලි සිතුම් පැතු ඉටඩි බොහොම ද හින්්යාාමගේ තිබිච තද ඒ ගතිය තිබුණ නෑමකදේ චිත්‍රපටිය තු ලත් එෙක් නමව ඩියාදංකට කසාද බඳලද දුන්නට පැසේ මම හප වෙනවා. එනකොට කියලා එන්න අ ඉන්න කිවෙනෑඇය. එන්න කිව්වා ඉන්න කියවෙනෑ කියලා. නොම සෙල්ලි සනත්දන්න සෙල්ලි දාලාය යනකොට සෙල්ලි හඩා වැටනවා බයපත්ව. ඉති ඔය තමයි චතිත දෙකති බික්ච වෙනස්සමද පදිස්ස දෙක්ක වන්නත් බොහ වෙලාට මම දඟපා පූචිත්්‍ර පටිුවොල මත්තු පිටින් දකින. පොදූ ගුණංග චාතිතය තුළල තිබුණේ නෑ මකද යහළි හෙළිගත්ව තවයික. හොඳන්න ඇත්තන් අදකින් ඒවාගේ දැන් මංහිිතන ඡාය ඔබ මට විශ්වාසයි බොරක් තිබු නදං හදුවතු වගේ චිත්ත්‍රපටයක් නැවතවදක් මං ගොහොම කැමති චාතය ඔබ කිවදේ ඇත්ත ඇත්තටම බැද්දකම චිත්‍රපටිය හින්නිහාමේ අර මවා මියගිහිල්ලා ඒ දර්ශනය ඕනම කෙනෙක්ගේ මතකේ සදා රැ දෙෙන. ඒ තරම සංවදී ඔබඒ තරම ත්වකයුරනේ දර්ශනයට පෙනි හිටිය නිරූපණය කලා ඒගේමයි මට පහෝද ඕන ඒදර්ශනයක අද කුමලාම මගගැන්මාව ඇදගෙන යනක මොන තදම්මාව පීදනයට ලක්වෙන්ට ඇද මට පහද උන්න ගන්න මු ඔබ චිත්‍රපටි කීයක රඟ පාලතීරන් පනකට කිටවෙන රඟ පාලතීරවා මගේ තරි පලහට වැඩි මගේ සංක්‍යයාලයකන නිවර විල්ලත් න පෙන්න්න ලත්නෑ ලස්සන ිල්මන් ටමතකයි සුවන්ද මල් විසකටුවගේ චිත්‍රපටියය ටන්ට ඉඩ කියන අද ිඹුලෙක්කාලා ඒ ඒ චිත්‍රපට ඒ ටෙලි සීී සැකන් කෙරෙන්නේ ඒවගේ ලස්න චිත්‍රපටි කහිපයක් මලදාදුවෝ මහන්්‍යයාස් කරපු ඒවා ිකාශය වෙලාන ඇතන්න එනෙත්නෑ එ හෙකුත් නෑ එන හෙකුත් නෑ. ඒ ත් කෝමන ඔබ චිත්‍රපටී රංගනයට දායකවනවා වගේම ඔබ චිත්‍රපට නිෂ්පාදනයටත් එලබෙනවා අහිංසා චිත්‍රපටය සමගේ තවත්ක් චිත්‍රටය කකම නිස්ානය ක ලතින චිත්‍රපටි දෙකක් අහිංසා සහ ඇය ඔබට බාරයි. නදික ගුණ සේකරකිනේ චිත්‍රපට නිෂ්පාධකාවට මොකදවේ මං ඉතන්න දැන් ඉට පස්සෙකාලෙත් බොහෝ අය ටන සල්ලිත් දෙන්නම් චිත්‍රපටයක කටයුද්දු කදන්න නමුත්මට ඒ. හිතන දෙවනි චිත්‍රටිය තුළලත් අහිංසා නං ගක්වට මාන්‍යයක්කයි මයි කෙද. අක්ක ඒ ප්‍රදශන් කටයුතුකද නමුත් අයෝබොට බාධයි කරදදි මයි අම්මයි තාමත්ම අපාසතාවයට පත්තිනවා ප්‍රදර්ශනයේදී. මංහිතනවා දැ දගන ශිල්පිනයක්ක වශයෙන් සිනමාවට අතතිීදනය වෙන්වා අපි දංඟපානවා මුදල් ගන්නවා ගෙද දයනවා. නමුත් අධ්‍යශකෝදයක් සමහද වෙලාවට හුගේ කාදය කරලා පැත්තකටනවා නම නිෂ්පාදක වරයකුට මොන තලන් කාදයබාදයක් මේ ප්‍රදර්ශනයේදී තිබුණා දෙකිනික කදනෙවෙයි එදත් තිබුණ එදත් තිබුණ ඉතින් ඒ තුළ මංහිතනො මංගහිට පස්සේ ඒගැ තිබිට ආසාහෝ මංගීතින් අයින් වුණා දැන් උප කලා උපාධයක් රැගෙන සිනමාවට සම්බන්ධවා වැකරනතර තුරේ විශ්වවිද්‍යාලයට හිල්ල උපාදි ලබාගන්න. බේ රංගය පිබඳ එහම විශේෂ අධ්‍යනයක් ලබපු කෙනෙක් නෙේ මන් ජනසන්න්‍යවේදනය තමයි ඔ කිය ඕ දැ මෙහෙම වෙනකොට ඔබ හිතනවද ඔබේ ඒ විශ්විද්‍යාල උපාදිය. ඔබේ රංගන ජීවිතය ඉදිරියට ගෙනයන්න ඔබට උදව්වක් වුණා කියලා. මංහිතනවා මම එහෙම දාම කියන දෙයක් සහ හිතන දෙයක්. අධ්‍යාපනය ලබන්නේ අපි දස්සාවක්ක රන්තමද නැහැ. මගේ මනස්ස මංහැමවෙලායිම කියන්නේ අධ්‍යාපනය ලබන්න ඕනෙ කෙනෙකුට තමන්ගේ තමන්ට ජීවිත්‍යය අධ්‍යන කිරීමේ දාධනය කෙර ගැනීමේ ශක්තිය ඇටිකර ගන්න. මේ පුංචි පුංචි දවා මොන්්‍රිසිදයකට අවනකොට යා එයා එයා ඉගෙන ගන්නවා. අනුන්ටඇහු කන් දෙන්න නත අම්මයි තාත් අයිකාාවතියාගෙන හොඳ තල්කදරලා ගෙදිට හැමදේ මගෙනන්න දීලා. නමුත් ඇයි අ මංහිතනවා අධ්‍යාපනය කියන්නේ තමන් ජීවිතය පිළිබඳ අධ්‍යනය සහ ඒ කටවුතු සම්පූර්ණ කර ගණඩ මනියි ඒයි ඔබබට අධ්‍යාපනස දුසුකන් ඔලෙට අනුවදයික්‍යාවක් කරන්නන කියලා මංහිතන්න. රංගපාන්නත් අධ්‍යාපනය කවශ්‍යය ඇයි අධ්‍යාපනයක් කවශ්‍යය නැත්තේ රංගපානන්න තවත් පපුර සක. තමන්ගේ තමාදඟ පාන්න සහ ඒ වටා පිටාවක්ක ජීවත්වීම පිළිබන්ධය අධ්‍යනය සහ අවබෝධය ඇතිකර ගන්න තමයි අධ්‍යහපන යෝනි කියන මගතෙනවා ඉතින් සමාජයේ හමක නෙක්ම අධ්‍යහපනය ලැබ යුතු. හැබයි ඒ ලැබවයි කියලා හැමකි නෙක්ම ලොකෝ තනතුදරක එහමන්නතැන් ගොඩක්රට අපේ දෙමවපකය හුරද ලයින්නවා මගේ ලාමයා ලොකයිට හමඒක තමයි කරන්න යා මෙහම පාසුන මෙහම පසන ඔක්කමතියනවා ය කරන්න නෑ ම මගේ දුවටි කියල තියෙනවා අයගෙන ගදන්නේ ඔගේ ඔයාගේ කලිකතේෙන්න හැබැයි ඒකාවශ්‍ය සමාජය තුර ජීවත් වෙන්න හැබයි ඔයා කැම්ිතන්නොඉන්න. යා කැමති ූතියක් යන ගන්න පුළුව. මහිතන ඉතාම වටිනා තැනකට අප යාව මේ කතා බහේ ඇත්තටම ඔබ වැනි උගත් රංගවේදිනයක් ඔය විදිහයට කියනකොට මේ අදහස බොහොම වටි ොකද ොහෝවිට අද සමාජයේ දෙමව්පියන් උත්සහ කරන්නේ දරුවන්. අධ්‍යාපනය පැත්තර ොම කරන්න උසම රැකියාවක් ලබා ගැනීමේ අරමුණ ඇැතිව. හැබැයි විය යුතුදේ ඒ නොවයි ළමයකුට අධ්‍යාපනය දෙන්නට ඕන සමාජයේ වගකිවියයුතු පුරවැශයක විදියට ජීවත්වෙන්න නැතුව තනතුරු නම්බනාාවම ලස්සාාවල් ලබාගන්න නෙවේ. නැතරෝ මම හිතන්නේ සමාජයේ යහපත් ගැහැනියක් හෝ පිරිිමී වශයෙන් අනුන්ඩ වදයක් නොවී අමගතන මනුසාත්මයක් අපි ලැබෙන බොහෝ පිනැකැනේ. කොට ඒ තුළ මම හැමලාෑ ෙනෙකද හම කම දෙයක්ත්තම සාමාන්‍යයෙන් කෙනෙක් වසින් ජීවත්ෙන්ට හැබයි තමන්ගතිය තමන්ගෙ තියන්න ගති පැවතුූන් තමන් ඩාවනික වෙච්ච දේවල් තබත්චනෙක නිසාන්න ඇතිකර ගන්න අවශ්‍යයක් නැහැ සමාජයතුළ ජීවත්ව වනකට ාවව කෙනෙක් අනුගමන එක දන්න අශ්‍ය නෑ. හොඳ දේල් අබා ගන්න පුළුවන් හැබ අනුගම නයක දන්න ඕනෙත් නැහැ. තමන්ට හොඳ දේවල් ජීවිතයක තුයරගන්න. නැ දවලින් බෙැද වන්නරු දත සමාජය අම්මල තාතල බලන්නේ යාලුවගේ දුව මෙච්චද පස්සුනන්නන් යාළගේද විදේශයස්කොලෙකට අනුවන්නන් මගේ දුවට යන්නෝක් කියක ඔබ එතනනෑ ම එත නත්න මම සතතුට මගේ දවා ඇතනත්න තනගට එකක් නෑ තැනක ගැමතිීම හද ගන්න මහන්ට මටකන අමං ආසයි කක්්කෙට්ට අදදා ගන්නඩ මඟමයි සොක ඇගේ කත් ඇයි ඇඒයි අට බැදී? යා එයාට හිතුලොත් මමේ මං මගේ සතුට බුලත් එකුතු කළ බුලත්ටඩ අදදාාගන්නනක අයි අපට ඇයි අපට ඒකි තින අඩු පඩු දැනෙන්නේ. ඒත්ම සමාජය තුළ තියන ලැකවක්. හැබැයි මම ඒ ඔක්කම තුළ දකින මේ සියලු දේ ඔොල රැන්ඳෙන්න්න. මේ හැමදේකම ජීවත් වඩනං අපිට හොඳ මානසිකත්වයක්ක වනේ ඒ තමයි අධ්‍යාපන මං කාටව කියන්නේන මංගකුලාටං විදද්දයි චටි දුවලපුතාලාද ලිති ෝසල ම ත තක ක ුත්ද හුනත්මට වෙනතින්ට ඕන්න දියලිති ශෝසෝට ෑතිස්සය වෙලා මටලා තෑගිගන්න ඔක්කම හදයි යාගේ ලමවාස කෝයතන යා ආස්ව වන්න සමාජය කෝයතන ෑදොලා හැක වන්නක පක්තිස්කද නයිට පසේ පෙන්න්නනවා තිීවේ පෙන්න්න අපිගහන අයා අවුදු දහටක්ුසකව්ට ජීවිතයාට ලබන් දෙයක්න ෑමකද ජනප්‍රියත්වේද සමාජයත්තක ගැටිලා යා යාගින් ඒේන දේවල්නෑ යා සමාජාතෙක්ක ඒ තදක කාදිිට්ව ඉන්න. එහෙම නෙමි මන්නන් හිතන්නේ ළමාවස ළමේක්වෙන්න ඕනේ. යවවනයට පත්වෙනකොට ඒ අවනයක් වෙනවා. එතකොට ඒ සුදුසු චාධිතවල්ල සුදුසු අවස්ථාවල වැැන්ඳීම තමයි මන්නන් දකින්නේ ඕන කෙනෙකොට තිබිය යුතුය කියන්නේෙක්. බොෝ වටිනවා ඔබේ මේ අදහස් ැන් බොෝ විට අපි දකිනවා කුඩා ළමයින් වෙනුවෙන් පැත්වෙන රියලිට තරඟගතයන මේ වගේ දේවල් වලදි ොහෝ ලමයින්, පේක්ෂ භංගත්වයට පත්වෙනවායි ලමයින්ගේ මනසට මේක දරාගන්න බැහැ පුංචි කාලිදම් අනවශ පීඩනයකට ලක් කල්ල තරග කාරිත්වේ ඉරිසියාව මේ වගේ දේවල් තමයි තරංගවලින් පුරුදුවෙන්න. ඇත්තට අපි හිතන්නට යමක් මේ කතාබහේදී මතුවෙච්ච කාරණාවක් ඔබ. ඔබේ දියනිය ගැන අපිට කිව්වා. ඔ බොහොම ආදරය කන කෙනෙ ඔොබේ ජීවිතය ඔබ සැමියයා සහ දියනය. ඔබේ දියනියගේ අනාගතය කොයි ආකාරම මියුතුද කියල ඔබ දැන්ුම සැලසුම් කළලදී මඟද මුලිංකියෝ වගේ ප්‍රත්්‍රමයම ඇය යහපත් ගැහහිෙනයක් වේ යුතු. ඒ නං වෙන්න මෝ නග මේ අම්ම නිසාද මන්දන්න මකද මං කිසිම දවසක මගේ ගෙද උදගටින්නක නෙකු ෙවත් හිදි දෙවොත් මදෑයයා නිදාගණ්ඩිසලකින් සධි කියල නො මටක කියේන්තිගායකයි මංකිව්ව කියලා. සමාජුවත් තුළ ජීවත්වෙනවා න මංහිතනවා ජීවිතය අහංකාද වෙන්න ඔන්න. හැබැයි ජීවිතය තමාන් ලබාගත්තදේෝල්ලින් අහංකාදවෙෙන්මහුණ. සමහද වෙලාට ඒක උපයල් සත නෙවෙයිනි තමන්ගේ හැකයාබන් සමාජය හා ගැටනේ විදිහ. හමලාම තෙට කිය නද මංහැමදාම කෙන ලොකු තැනකින් ඕන්නේේ ජනප්‍රය පුද්ගලයෙකෙන් නොන්න යහපත් පුද්ගලිකචාම් මංතනවා ගසිියල්ල ලැබෙනවා. අනිතක මේ තදග කාරීත්‍යය තුළද අද මම දන්නවා සමහදාරස්ථාල බකෝම තදග කාරිත්්‍යයක් අපි යන පාධ පවා පේනවන්නේ ඒක තුල දකින දේ වටා පිටාව නමුත් ම හැමදාම ඉන්නන්නේ මගගේ සීමමතු. ඒද ඒදේ මන් තවකිෙනෙක් වෙනුවෙන් ඒදේට ෆයි් කරන්න මට මම මම කියන තැන ඉන්නේ තුමන් හැම දම තිෙනු කිටි කියන්නේ එතනයි. ඉති තෙනුිත් මංහිතනවා සාමන්‍ය ජීවිතයක් ගත කරන්න පුළන් වෙන දැන් අවදු දාහසයක් කිවරයි යාග සිතුම් පැතුම් සහලට මංවාන්ගේ හැබැයි මාට වැඩි හස ස්ට්‍රෝන්ක් මහල හාසයකට මංගේ ඇස්වලට හඳුලි එන්නයාට ලේසිෙන් ඒ වගේම මාට්‍යකත්තා රහ වෙනවා වෙලාකට. ක තැන් අපි බොහෝ විට ඔබ ගැන ඔබත්ක වැඩරපු රංගවේදයගෙන් ඇත්ත රංඟගවේදනයක්ගෙන් ඇහුවාම ලදික ගුණසේකර ඇය ගැන ොනුවදපුට අනේ හරි අහිංසකය ඇය සිනමාවේ අහිංසකාවය අන්න ඒ වගේ තමයි හැඳින්වෙන්නේ ඉතින් මයිතන් ශ්‍රීාණයමරසයන මහත්මේ වගේම ඔබටත් ඒ වගේ නාමයක් පට පැදිලා තියෙනවා ඉතින් මේ අහිංසකම ඔබට නික ච දෙයක්ද නැතවම් උබේ පැත්මෙන් ඔබ ඉදිරියට රැගෙන යනයක් ම පුංචිකාලේ මගේ තාත්තා කියනවලෝ මම නිදිකුම් ගහක් කියලා නදිකුම් බගෝ ඒ කියන්නේ නංගිට වැදද කළ ගහනකට මං අඩල ඉබරයිල්ලු පවුලි සහෝදරයන් කියහිදනෙක් කන්නවාදක්කුොම පස් දෙන එක මල්ලී ගංගා යමුණ දෙවනි නංගී එතකට මල්ලීට පස්සේ මල්ලිට පස්ේ නංගීට පසි විද් යි බල ඕ ඉතින් පුංචිකාලින්ඉඳලා කියන්නන්නේ මික්මයි මම පොත පතට තමයි මගේ කාලයේ වැඩියෙන් ඒවගේ මයි ඔව මැහු වනට මං බොහොම කැම තියෙනවා ඉස්කොලෙ කිසිීම දයකට යන්නෑ කියන්නේ අද තියෙනවාන්නේ සමිත්‍යයක් මාසකට සැඳෑ එදාට මං ඉස්කොලන්නෙක්නෑ කැපති නෑසාමාජ එහෙම දැ මමයි චර ෆෝර්ඩ් කිෙනෙක් න වී මං පුංචි කාලයදලා ගේගේ මට පොඩක් හිටියයක් කරයෙන්න්ස් ලයිටිය නම් තාථතික බැත්ති ඔක්කම නිවාඩුවට හම්බ නය ගම්පල ගිහින් එතා අතකි ගමේ අප ඔක්කම ඔයක් තිය ඔට නාන්දයනවා මේ ඔක්කොම ලාම අන්ඩුනත් මංි කායකවත් නඩුවෙන්න. මංහම එහෙම කරන්න ඒක මංගහිතන්න්නේ මන්දන්න මට හිමූුණග හැබැයි මර්කන් තියන ේන්තියරෝ යනමට පුංචිකාරවැඩ දැන්න ඇයි ඒ මහිත මගේක තමයි ජීවිතය සමහඳ දේවල් සමාජය තුන්නින් සමාජයේ තියන අදදකම් සහ. තමගේටාිටාව තුළ සමාහන්නට තමන්ගේ අද ඔේ දාාදනය කියන්නේ එක අතිවසල ඉවසලාද අප කියන්නේ සමහද දේවල්ලෝට මම පස්සිතු නැයිීමට හිමූුණේ. එක තැකද පොපුරාය නිතදම කෑගහන කෙනකුට ඒක ඇත්තටම හොඳයි. ඕනම දෙයක් ඉවසනෝටත් අඩා අපි සමහන්දේවල්ල කෙනෙක් අදනදේ ඉවසීමම ේතන මන්දන ඉවසීම කකිෙන වච න ේතෙ ෙ ලොනේ අප ඒ පත්තේෙන් බල අනුමට කරදනවා ම යම් කිසි හේතුව කෙන්ද. කිරීමින් පසු වෙනවා න හලනන් කිරල හැබයි මංගත් දෙවල්දයා දැන් ජවිත බලන්නේ බොම බේ් ඇත්තට ම. මොකද මේ මම හැමවෙලාෑම හිතනවා ඉස්සද ඒකළු තැන් මංවගේ හිතන්න ඇත්ති කල හම තන්න බෑන ඒයක වැද අප වගේ හැමෝම හිතන්නෑ ඒ සිු න සිය යුතු නෑ හැබැයි ඒ සිත්තුවිල්ල තවකිනකුට දුක් ප ෙනවන්න තවකිනකු දෙදවෙනවාවන්න? මම එතන කවදාවත් නෑ. ඉන් තාමත් මං ඔය මතේ ඉන්නවා. ඒක මගේ තන්න වැදන්නේ. ඒක මගේ චිවටදුවගිනෑ එය තමයි ඔබ දකින වෙනස ඔබ සහ ඔබේදියනියගේ. ඕ න තනුගේ සමහද දේවල් මගේ හිත විද වෙනවා අම්ිෙක් වශයෙන් සමාණට මාතක තරහා විච්ා මටහ දුගති මඟගේ ට හ තන පුතේ ඔහොමටම මඟදත් කරන්නේ කමුද එපා කියන අමි නෑ. බඩගිනිිද නෑ තලිපචරය උත්තර දි මම දැන්දා කිනවා එක අගේචල්ත ලක්ෂණය මම ඒක පස්සේ දුවනවා කිසිම ේතුවක් නැදව මගේ යාලෝකෙන පැත්ත කරන ඉන්නකෝ එහට මේ කන්න ඕනම් යප්‍රදිද්ජක ඇතගෙන කයි දැන්යට යාලොකුයි යට කණ්ඩට හදාගන්නත් පුළුවන් පොඩිපොඩි කෑම ඇයිවා මේයා පසිදුවන්න්නේ ම ඒදන්නයි ඒකොල්ලන්ගේ දද හෝ ඇහා වෙලායි ගොලට ළමයින්න. හැබ මං බොහෝ දේවල් කතා කරන්නේ මට ඉ මුතු කියලා ගේ යාලුව කවු තිස් පහක තියක අප දෙන්න අප දැග ජීවිතේ පිළිට බොහෝදේවල් කතා කදනවා හම්බි්චම් ඉ ඉස්ස කියනන්නේ ඔයි තමයි බෝයිස ීගල්සනය කියලා ප්‍රෘස් ගයාමත් අපේ කතාාවේ ඉ්වදයක් නෑ ඒක් ලඟ දගන්න න අරි නිදාගන්නකට ඒේළඟතම ඉනිදාගන්නන්නේ කවුදු ජදය කොල්ලන්ගේ කවුද හිටිය ඉති එචක්චද අපි කතා කරනවා එතකොටයි දැන්ට කිය නොති කටවාහකි උන්න්න අඩින් අහන්න එපා බඩ ගිනිිද කියලා හන්ඩ මඟිතන මට වගේම ගොඩා කම්බලා ඇතවඒගේ දදුවන්ගේ හිතර දිලලා ස්රෝට කඳුල් පිරනවා මඟිතන්නන්නේ ඒක තමයි දුවෝ කියන්නන්නේ මට මට දැනනවා එක මගේ අම්මා සිනමාවට සම්බන්ධ වෙනවා. මයි නගගේ මන්ලිතා අතියෙකින් වා අම චුටි නංගලත් එෙක් න අනිත් නංගිල දෙන්න නමුත් අම්ම හැමවෙලා අම්ම මේ ලෝකින් යන්න කම්ම දෑට අන්තිම කවල්ලක දී ලහන්නේ දොදවල් ඇහුවද පොහෙදද ඒ වගේ ඉතින් මට දැන් අද හිතන ඇත ොට හිතනංග යපම මේ ගදරයක් නැතිව හැමකිල ක්ම මේකාහන්න කියලා නමුත් දැන් අද හිතනවා මටත් දැනනේ ටිකුමයිනේ ඔබේ ජීවිතයේ ඔබ තෘපති බද්ද. මෙහෙම කිව? මම අපස්සට හැදිච්චාම මට ආදරනය දෙමවපියෝහිීතිය. ඒ ඒ ඒ ඒ ජීවිතයතු මට තවදයකුත්් කිය වනි මට කවදාවත් අම්මට තාතර දෙටපම ඇදඳ ගින්න ගට අම ත්තයි මං ස්කොලයන්ට කවදවත් ලඟ ුටියෙත්නෑ. හැබැයි ඒ තුළ ඒ අම්මයි තාතයි මොනතදම් මාව නංගිලා වාරක්ෂ කදල්ලා මේ මග යොදලා දීලා ඔක්කොමකද පොහොම අධ්‍යාපනික වශයෙන් තාත්‍යයාසවන්න ජීනසිටය නොට. මට න් චිත්තු පටි රග පානවා දකින්න ම මදම කෙදවවා. තකොට මටහිතනව මන්ත්‍රටම ඒ අපේ පවුල් පලිස දේතුල. ඊට පස්ස විවාහයටයනවා විවාය තුළත් මං කාලයක් ගින්වාහ වෙන්නේ වවාවෙන්න කෙ හිතම කාලෙකුත් තිබුණා නවත් ඇද සමහවෙලට සමහද දේවල් අපි හිතන විදිටම ජීවිතය කෙලවතට යනකුට සිද් වෙන්න මගහිතන්නේ ඒක හේතුවක්වෙන්න වාහතුත්. මුල්ම කාලේ අපේ ගෙවල් දෙකම කැමතින ඉති සුදයෙන් මුණ ගැහිලා යහා වෙනවා තෙනුකි හම්බෙන අය ජීවිතය හරි ආසාවෙන් අපි සධර් යනුවනේ. ඒ යන අතති බොහෝ දේවල් සිද්ධ වෙනවා හිත්තැවුල් ගේ ඇතුළි හිත්තැවුල් ඇතිවුුණා හැබැයිදැන් මේ හැම දෙයක් තුළම මම ජීවිතය බෝ ඇතට බලපොත්තු තියෙන ෙක් නේවෙ. ොහෝ දවල් එක තුකරගන්නාස කකිනකුත් නවෙේ මංහහිම කලත් නෑ හැබට මං මටා මට අවශ්‍ය දෙවල් තියනවා දැනට තියනවා. එහෙම බලනකොට තෘප්තිමත්වීම වැඩී කලා හිතවා ඇබයි ඒ වගේම සමහද දේවල් තුළල ම ෘ්ටිමත් නැහැ සහර දේවල් වලදි ම තෘප්තිමත් සහර දේවල්වල් දි ජීවිතය ගැන ම තෘප්තිමත් මගේම කියන්න තේතුව කියන ම ස්කලයන කාලී මගේ වටාපිටාව නිවස. අවුල කියෙට බොහෝම ආදදයෙන් ගෞදයෙන් සලක පු කෙන. මංගේට ඒතුවාක් පපුංචම්මලංගෙල මං ස්කොලයාන උදේබාප වැඩටයනකොට පුංචම්ම කවදාාවත් නෛඩ්‍රසක පිටින් උදේ කෑම මේසටඒ කෞදදුත් දෙෙන්න්න. උදේනන්ගට පම ඉසලාම කදන්න අද නොද පැත්තේ ඒ මූනොවල් හෝදලා කොස්සදයක්ටන්නේ ඇඳගෙන. ය හරි පිළිවල දදුවන්ගේ ජීවිතය හයිියෙන් කතා. කදන්නේ කෑම මේ කතා කර කළ ිහිලු කදන්න බොහෝදේවල් ජීවිතය මන්දකනට තම ඇතරම ජීවත්තයෝ යුතු පතිශසද. නමතේ පදිසදේ ම වෙනස්කරගන්නවා කොළඹට එෙනවා සිනාවට සබන්ධනම ඔක්ම. ඇ තමන් කැමති දේවල්ලින් ඔබ්බට යනකොු සහද දේවල් අප ඇජස්වෙන් ඕෝනමක ද අප තනීම ජීවත්තයෙන්න්න ඇදමං තෙනුත් එක ජීවත්වයෙනවා මංසු දෙන්නක ජීවත්වයකට විශේෂම නිවස තුල්ල සමහලාට වැඩකදන දෞකන අඇත්තෙක් ඉන්නකට. ැමති ැමද වම මට ලබ ැතිකොට ඒක දිගිින්දිිකට මත්තු වුණොත් ඇතකට ජීවිතයේ තෘප්තිමත්වෙෙන්න්නේ නැහැ. ඟද ඒ මහිතන්නේ ඒක මනුස්ස ස්වභාාවය කියනෙක තමයි මම දීතන්නේ එකයි මංකවේ කලකිවීම නෙවෙයි තියෙන්නේ සමහත දෙවල්දිහා මෙය මෙසේ වෙනවා කිය හැගියමක් ඇල්ලා තියනවා කපේක්ෂාවෙන් බල ඕ ඉටිං බලාපොදොත්ති කියනෙක් මංන්තිය නොකි ගෙන තිෙන්නේෙ ඇය. දඳගේ හැනයක්ක් වෙලා යාගේ ජීවිත අයටට අවචිදට යන්නෝනි හැබැයි මම හදයාසයි මානසික නිදහසිටින්. ඒකට පීඩා කදනන්න කොටනම් මංකි සවීම බලාවක ඒක මින්දිනවා මංකාලයක් විිදිනවා මිඳනවා බලනවා ඒක හදාගන්න බන්නා බැදිුණොත් මංඒකින් මිඳෙනවා සව අවුරුතු දහයකින් ඔබ බෝ කොතනද දකින්නේ හදුට අය කින්දී අඩිවා ම ජීත ච්චද ඇතර ඉතන කෙනෙක් නෙවේ මං හරි සතතුටී දැන්තෙනුට කිට දැන්වුදු දස ඉවර අරෙන්දාහතයි තවු දෙකත් තුනක් කියැනකොට මං ඇතක ගොඩත් දෙවල් කතා කළල තින විවාහ ගන කතා කල තින මගින් දවසක් කැහවවා මට බොයිෆන්ස් ඇගල තියන කියලා එ මංක ඉඳදල තියෙනවා. මොක දනේ කියලත්තහවා මංකව ඇති අපිට ඒවා විකන්ගෙහෝන් ඉතින් එහෙමවුණා එයට මං හැමදේම කියලා තියෙනවා. එතකට මයිම හෙනන ඇයි පපාාව මැදිශේතිවේ. මොකද දවස කප දෙන ආගිමට හැචයනකොට යා මජි ඇවක් පපා හොන්දයි කියලන මැදියේදවේ කොහි ද. ඔව එතකට දැන් ඔයා ඉහන ආගමන් කියක්ව යාන මගේ මංකති හිම තමයි මැරේජ. මන ඉන්න මි මනක් ිවෝසනවාක්ක මංකමකක් දිවෝස නහ මැරජේක හෙම දියවසන්ට මැරික න්නේ. ැයි මැරජ් එකක ඇතුලේ ඔය වගේ ප්‍රශන වෙනවා තෙනු ජීවිතය බුහුදේවල් දැක් තෙනුල්ට දකින අවශ්‍යෙන් නති පවුලි සහඳ දෙවරතිය දකිනවා. එනිස එයා තව චුත්් කල්ලමට යා මහිතන සමාජක නීට වඩා හොඳ අවබෝධයක් මට වඩ. එදා මම දැක්කෙ සුන්දද පත්ත විතයි අසුන්ද දත්වේ කියනක ම ජීවිතය හිතුවේ කද ම හැමලාලම හිතනවා ම මගින් සිද්ධ වෙන්නමේදී. අවශ්‍ය වනත් වෙන්න කියනහ සමාජයතුල අප ගැටන කොට ඒ සේවෙන්නත් නැ හම දෙවල් වෙනවා. ඉතින් ගොඩා කඇල ජීවත්වයෙන්ට නෙව ඕනේ. තෙනුකවද විභාවෙේහිට කියල මන්දන්න. නීදෝගිව ජීවතයෙන් පුළුවන්කල් ජීවත්වීමකමයි මගේ පලාාත්තිනාව. අසනීප වෙලා ඇදකි ඉඳගන්න මෙහෙමයි තව කෙනකුගේ පිහිට ඕනේ බෙහෙට්ටික ලඟට දෙන්න ී සිද්ධනම් වෙන්නිපා. කවදාවත් ඔබට වැනි තත්වයකට පත්වන්නට නොලැබේවා කියලා අදවතින්ම ප්‍රාර්ථනා ක. සමුගන්නටයි අපි මේ ස්සෝ දනම් වන්නේ බොහොම සොඳුරු හරබර කතාබහකට පස්සේ මේවෙලා විදි මතක් කරනවා අපේ සම අනුග්‍රහකත්වය දරන ලංකාවිතියන හොඳම ගුවන් ටිකත්පත් අලදි සමාගම Wස් for world. ඉතින් අපේ මේ කතාබහා මේ ඇවුරින් නිමාවෙෙනකොට අපේ රටේ නම ජාත්‍යන්තරයට ගෙනගිය ආයතනයක් ස්පාසිලා ආයතනය ස්පාසිිලෝන ආයතනය ඔබට දෙන්න කියලා මෙන්න මේ තිලිනය ලබලදුන්න බොහ සතුට ග ඒගේද මෙලවිකි ුවට කමන්න ඇද මද අපේෙ දත්ක පාවිච්ි කර ෝෝ එමගේ තවත් දේශය නිෂ්පාදනයක් මේ බතික රෝබටික් යි රෝලංකා. මේ තිලන බදන්න කියෙක්ව බලන්න ඒ තිලිනේ හොද කිය කැමති දද ලසනයයන මක බතික් ඇතරමාද ඉතාමත්ම ජනපති්‍යයයි ඒවගේම මං ගොඩක්කරලට ආසාාවෙන් මමත් අන්දිනවා ඒක්කම මම තාත් ඉතාමත්ම ප්‍රිය කරන කෙනෙක් ඉතින් මංහිතනවා මගේ ආදරයත් ඔබට දෙන්න ඕනට කියලා මේ පුංචි තිලිනේ මගේ. බාරග තැක්කෝ කැලුම් බැබ හැබැයි ආදද නිසාතමයි මෙතෙන්ට අදත්ාවේ මොමත් ඔයාද තියන ආද ලැංගතතුකම මොකද ඔයා හම්බිෙන කොච්චද කාලකින් ක් කොච්ච දස්සද. ඉතින් එදාන්ඳල අදුවවෙන්නකම් මේ ලැංගතතුකුමති බිච්ිනි සතමයි අද දස වත්තක මේ වැඩු සටහනටාවේ තගට වඩා හදවතේ තිීමද දෙවල් කොඩක් මන්දන්න න්ති ඒක තමයි ක් තම ැෝ. බයානාගතයේය සරව ප්‍රකාරයෙන් සාර්ථකේවා බේ දියනිය ගැන බදකින සිහින සුභවාදිව ඒයවිලින්ම සපලයවා කියලා. අදවන්ම ප්‍රාථනනා කරනවා හමස්තුතියි අයි.